අයිබවන් ඔබට සුභ දවසක් වේවා. ඉතින් අප අඇත මේ වීඩිය උතුරන් කතා කිරීමට සූදනම් වන්නේ මේේෂ රශ්ය සිට මීන රශ්්‍ය දක්වා උපන් ඔබගේ ගතකොන මනුවද කියන කාරණය සම්බන්ධයෙන්. ඉතින් පීඩියෝක්ට ඇන්න කලින් ඔබට මුලින් මතක් කරන්නට කැති ඔබ තොමත අප ියෝප්න ස්බස්කරප් කල නැතිනම් ැන් සස්ක්‍රයිප් කරලා බෙල්ලයිකරනය ක්‍රියත්මක කරන්න. ඉතින් මිහිපිට ජීවත්තන කිසිවකු පෞද්ගලික, තත්ත්යනුව වෙනත් කිසි මයිකුට පරිපෝරණ ලෙස සමනකමක් ලොදැක්වීම, සස්වවාදහම මේ රීති අයි. ඇත්තේ සමගාමී තත්ත්යක්. ඉතින් මෙම දර්ශනක කියමනානුව කෙනෙකුගේ සිතුම් පැතුම් චරයා රටවන් කෙනෙකුගේ ක්‍රියාකාරි ගත්තය ලක්ෂණ එකෙන එකට වෙනස් වෙනවා. මුළු ජිවිත කාලයක්ම එකට දිවිගෙව්වද.මිනිසා කෙබැදුදැයි හදුනා ගැනීමට හැකි තත්ත්යක් නොමැති බව කියන්නට මෝන. ඉතින් මෙසඳහා ඇති එකම විද්‍යාත්මක ක්‍රමය තමයි ජෝතිීශව සිද්ධාන්ත. ඉති එක අවිවාදයි. සදහා සරල මඟ පෙන්වීමක් ජෝතිශ්‍යය මගෙන් ලබාදීලා තියෙනවා. ඉතින් ඒ ලක්න වශයෙන් කවුරුද්දන්න සදල මඟ පෙන්වීම තුළින් එකනෙකාට තමතමන් කැමදුු ගති ලක්ෂණවලින් යුතු අයිකු දෙ යන්න තේරුම් ගන්නට පුළුවන්. ලක්ම වශයෙන් දොළොහක් තියෙනවා. ඉතින් එක ලක්නයකට ස්ථාන වශයෙන්ද දොළහක් තියෙනවා ඒ හැමස්ථානයකින්ම ලෞකක හා අධ්‍යාත්මික වශයෙන්, මිනිසාගේ විධංශවල යථාරූපි ස්වභාවය ජීවිත කාලය, ගෙවාලනාකාරය අධ්‍යාපනයගේ දොර ඉඩකඩම්මාදී බෞතික සම්පත් සෞඛ්‍යාති කරුණු වැනවින් හෙළි ැක්වීමට හැකියාව ලැබී තිබෙනවා. ලක්ම ස්ථානයෙන් පිනිසාගේ පෞක්්ෂත්තය ගති ලක්ෂණ පාන්ස් වාසනාකුණය එවගේම දෙවැන්නෙන් අත්ථක ශක්තිය කතාබා ඇස්පෙනීම විවාහෙන් පසු ජීවිතය, තුන්වැන්නෙන් බල සහෝදරයන් අසල්වාසින් ක්‍රියශී ලිකතිය හතරවැන්නෙන්ගේ දොර ඉඩකඩම් මව පස්සන්නෙන් ඉගැනීම ඥාන ශක්තිය දරු සම්පත්වගේම හයවැන්නෙන් ලෙඩරෝග සතුරු කරදර නැන්දාමාමා සහ. හත්තන්නෙන් විවාහය ඒ ්චිර ජීවනය අතවැන්නෙන් දිවිමගේ කාලය විධ කරදර දමවැන්නෙන් පෙරපින් බලය සහ ජීවිතය, ජීවිතකට ලබාදන සහාය විදේශ ගතවීම දාවැන්නේෙන් ප්‍රැකියාව එකොලස්වැන්න්නේෙන් ස්ථාවර ආදායම් මර්ග සහ විදෙශ්කමන් වැඩිමහල් සොහුරන් මෙන්ම දොළස්වැන්නේෙන් දුක්කරදර වියතමාදී කරුණු පැසක් විවරණය වෙනවා. ඉතින් යමක් තැන සිටීම හා අවබෝධය අතර ලොකු වෙනසක් තියෙනවා. අවබෝධයෙන් තොර දැනුම සම්පූර්ණ නැති බව අරාභි ප්‍රස්ථාාවරුලක් කියල කියනවනේ. ඉතින් මේ අනුව තම තබන්ගේ ලක්ඥානුව එහි ස්භාවයක් පිළිබඳව අවබෝධයක් ලැබීම ලෞකෙක දිවි මඟ සහනශීලිව ගෙනයාමට හේතු වෙනවා. ලක්න වශයෙන් දක්වන කරුණූ පොදු වශයෙන්ඒ අයගේ ගතිලක්ෂණ හා චරිත ස්වභාවේ බාහිර පැතිකට පමණක් සැලක්කුව මනයි. අ්‍යන්තක හා චෛතසික ස්වභාවයක් විශලේෂණයට එක් එකෙක් චන්මපත්‍රව දැඩි විස්ලේෂණයට යොමු වෙලා තියෙනවා. ඉතින් අපි මෙතැන් සිට බලමු මේෂරශය සිට මිනරශ්්‍යු දක්වා උපන් ඔබගේ ලක්නයට අනුව ඔබගේ ගතිකුණ කුමදාකාරෙන්ද කියලා. කන්නේ ලක්නේනඋපන් ඔබගේ ඇතිලක්ෂණ. මේ මුද්දේ උච්චම රාශය වනවා. උදගේ නයිසාර්ගික ගුණන්ග බෙහෙවින් කැපි පෙන ස්ථානයක් වනවා. සානුකම්පිත ත්‍යාගශීලි සත්‍ය ගරුක සැබෑමිතුරෙක් වනවා. නිතර සිනා බහුණින් සිටින මොහු ප්‍රියවදන් පැවසීම ස්වභාවයයි. හුගේ කතාවට අනුන්මසග වනවා. තීරණ ගැනීමේ හා ක්‍රියාත්මක කිරීමේ මනා හැකියාව කඇත්තෙක් වෙනවා. කලන මිත්‍රකු වන මහොට මිතුරන් නිබීම ඇතිවන ලක්ෂණ පෙන්නුම් කරනවා වරක් කතා කලා අයකු හට ඔහු අමතක නොවනගතයක් තිබීම තවත් ලක්ෂණයක් වනවා ඕනෑම ගැටලුකාරය අවස්ථාවකින් බේරිරියෑමට හැකි ීක්ෂණ බුද්ධයක්ක් ඇත්තසේම ඕනෑම ගැටලුවක් නිරාකරණය කිරීමට හැකියාව ඔහු සතුවනවා ඕ. නැල කරනක් වුවද ට ටිකා යොද්දා ප්‍රකාශ් කරන මහු කියේන දෙ අන්්‍යන්ද හෝ අසා සිටිනවා. බොහු දෙනෙකූ හුගේ කතාවට හස් සිනහාවට වශී වෙනවා. මොහු හා යමම් යමෙ කමනාප වෙන්නේ ඉතාමක් කලාතුරකින්. ඇස්සේ වූහොත් තෝගේ කතතාබහෙන්ම අමනනාපකම් දුරුවෙනවා. එතරම් උපක්්‍රම ශීලී. මන් බැගත් නිගමන හරිියයි නිතර සිතනවා. ඇවෙනස් කරලීම ඉතා පාස වනවා. අනුන් වෙනුවෙන් කරන උප්පකාර අතිමහත්තෙනවා. එසඳ හා සියධනය කාලය හශ්වමය දැවීම පිළිබඳ. බිලිතු කුද? ිඳ කුද අවධානය යමු කරන්නේ නැහැ. සෝදර බැන්දියාවල් මවපආදරය අසල් වැසි සමඳතා ප්‍රශංසනය තත්ත්යක් ඇති වෙනවා. වච්චනයේ පරිසමාප්තාර්ථයෙන්ම කලනමිතුරෙක් පෙනවා. උස්පහත් බේදයක් නැතිව සැමතෙන ස්ුරු කරනවා. එසැමකෙන්ද ඔුට අවශ්‍යුප්කාර නොබදව ලැබීම ස්භාවිකයි. අරිහෝේවා වැරදිහෝවේවා තමන් බසගත් නිගමනය කිරි සිටීම මත පාඩු සිදුකරගන්න අවස්ථාද නොබැත්තෙක් නෙවෙේ. තරහ සිතේ සඟවාගෙන සිටීමටද අති දක්ෂයිව. ෙලාවට අවශ්‍ය තැනද එම තුරම්පුුව ඇද පෘතිවාධයක් මෙල්ල කිරීමටද පුොදු ම හැකි අවක් තියෙනවා. ගොවි තැනටද හිතකර දෑතක්. ඇසුරු කරණ අය පිළිබඳවද ඇති විශ්වාසය මොෝ විසින්ත හවුරු කරගනු ලබන්නේ එමයිගේ ක්‍රියාකාරී ප්‍රතිචාරමගින්. පෙරකේ ලෙස දීක්‍ෂණ පුද්ධිමහිමය මත උසසිගරීම සමාජ තත්ත්ය තුළ කැපේ පැෙනීම සමගේ ආදර කරුණාවත් තුළින් ගෞරයට ලක්වීම නිරායාසයෙන් සිදුුවන්නකි. තමන් නිවසේ කෙදෙක් වැඩ රජකරි තිබුණ ද හි වතුන්ගේ කටේුතු සම්බන්ධයෙන් මුල්තනද, ප්‍රියකකිරීම නිල් කුඩුම්බේ තුළ සුළු සුළු කටලු මත්වීමද විශේෂලක්ෂණයක් වනවා. කොතෙක් කැටුළු තිබනද එකිසිේෙකුත් ගණන්ගන්නේ මහොනෙේ මන්න්නතින් සිදූ ය අඩුපාඩුවක් නිසා ඇතිවන කැටුළුකාරි අවස්ථාවලදී විශේෂයෙන් කුටුම්බයේ මොනිමතරැකීම මොහගේ ස්වභාවයක් වෙනවා. ඉතින් සඳු කුජ ගුරුබාධක ග්‍රයන් ලෙස උපතිින් පේටීම ස්වභාවයක් වනවා සඳුව කොළොස් වන්න අධිපතිවීම නිසා ශේෂයෙන් අස්ුබදායිතත්ත්වයක් පෙන්වන්නේ සෙම් ලෝක නිසා සංකුලතා ගොඩනන් වන බැවින්. තුනහාට අධිපති කුජ නිසා තමසාගරුගේ අදන දර්ශී ක්‍රියා මාර්ගමත නීති මේ ප්‍රශ්නවලට මූුණදීමට සිදුවනම පමණක් නෙමෙයි සේ නෑදාෑයන්ගෙන් දෝෂ දර්ශනයට ලක්කිරීමටද හේතුවනා අත ආත්ම ගෞරට හානිවන සිද්ධිවාකවලටද පවාත් ඇැතුකරුණු ලබනවා. ගුර බාධක ග්‍රයාවීම මත්තා ශෂයෙන් ු ගදිවේ සතුට පිදලීමට ඇති ප්‍රවණතාව හෙැයි. සුභවාදී ග්‍රහයාලෙස පෙනියන්නේ සිකුරුයි දෙෙකසා නම අතිපති සිකරු මෙමන ලක්නකරුට ලබා දෙෙන පිටිහල සුළු කටුුවඩෙන් හැ. මුළු දෙවිය පුරාවටම නැතයන වදන කෞුර විසින් හෝ ලබා දෙනු ලබනවා. පවලේ සිස් මංජිකයන අතර මන් කැපි පෙරෙනයි කුොලස තැබීමට සිකුරු නිරන්තරයෙන් කටයුතු කරනවා. ස්නායෝආබාධ සෙම මාරු මශකත අසාතන කොන්දයාමාරු වාතබාද සෞඛ්‍යේ ගැටරු සේ පෙන්ඩුම් කරනවා. මෙහි ප්‍රකාශයිත ති ලක්‍ෂණ උපත් ග්‍රහයන්ගේ පිහිටීම අනුව අඩු වැඩිවීම හා වෙනස්වීම ප්‍රවණතාවයක් පවතින බවද සැලකිය යුතු කරුණක් වනවා.